ඔබත් අදම විෂන් කැයින්න හරිදී හරි තැනින් අරගන්න. දැන් මේ අවස්ථාවේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා පත් වෙලා මාසයකට වඩා ටික කාලයක් මං කියන්නේ දින 40 ගණනක් පමණ පසු වෙලා තියෙනවා. මේ කාලය ඇතුළතදී සාමාන්‍යයෙන් ඔබ දන්නවා අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණායින් පස්සේ එතනින් එහාට ඒ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සාමාන්‍යයෙන් අපි කියනවා කටවහරට හේදිලා යන්න ඕනේ. ඒ කියන්නේ අනික් කිසිම පක්ෂයකට අවස්ථාවක් නොලැබෙන ආකාරයට ඔවුන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඒත් මේ ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩුවේ පිළිබඳව ජනතාවගේ මතය පිළිබඳව ඉතාමත් හොඳ උදාහරණයක් දුන්නා පසුගිය දවස්වල පසුගිය දින කීපයකට කලින් තිබ්බ ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණයේදී 2018 ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා යම්කිසි නඩු කටයුත්තක් නිසා ඒක කල් ගියා. ඒ අනුව දැන් ඇල්පිටිය ප්‍රාදේශ සභාව පත් වෙලා තියෙනවා. එහිදී වර්තමාන ජනාධිපතිතුමා නියෝජනය කරන පක්ෂය මාලිමා පක්ෂය ආසන 15කුත් විපක්ෂයේ සියලුම පක්ෂ එක්කහු කරාම ආසන 15කුත් කියන විදිහට තමයි දැන් පත් වෙලා තියෙන්නේ. මේක ඉතාමත් භයානක තත්ත්වයක් ක පෙර නිමිත්තක් කියලා මම විශ්වාස කරනවා. මොකද සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයත් 15යි විපක්ෂයත් 15යි කියලා කිව්වොත් එහෙම එතනින් එහාට සභාපති තෝරා ගැනීමේ ඉඳන් අයවැය සම්මත කර ගැනීම දක්වා ඕනෑම පනතක් සභාව ඇතුලේ සම්මත කර ගැනීමට එක තීරක ඡන්දයක තීන්දුවත් එක්ක තමයි එහෙම වෙන්නේ. ඒතොර ඒ තීරක එක පුද්ගලයෙක් අතේ, ඒ කියන්නේ යම්කිසි තීරක ඡන්දයක එහෙම වීමකින් බජට් එක පරාද වෙන්න පුළුවන්, සභාපති තනතුර සඳහා පත් වෙන පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පනත් ගේන පනත් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේක හොඳ පෙර නිමිත්තක් නෙමෙයි කියලා මට හිතෙනවා වර්තමාන රජයට. දැන් තව දින කීපයකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා ඔවුන්ට ලොකු තරගයක් දෙන්න සිද්ධ වෙයි කියලා මම හිතනවා. මොකද වර්තමාන ජනාධිපතිතුමා පත් වෙන්න කලින් ඔහුගේ සෑම මීඩියා කොන්ෆරන්ස් එකකම රැස්වීමකම ඔහු ගොඩාක් දේවල් කිව්වා. ඔහු එවකට හිටපු ජනාධිපතිවරු එවකට හිටපු අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු කවදාවත් පාලන බලයට ඇවිල්ලා නැහැ. ඔහු සෑම අවස්ථාවම විපක්ෂයේ ප්‍රබල හඬක් විදිහට හිටපු කෙනෙක් වර්තමාන ජනාධිපතිතුමා. ඔහුට හොඳ කතිකත්වයක් තියෙනවා. ඔහු ඉතාමත් හොඳින් ඒ ආණ්ඩුවල යම් යම් ජනාධිපතිවරු අගමැතිවරු සහ ආණ්ඩු විසින් ගන්නා ලද තීරණයන් ඉතාමත් ප්‍රබල විදිහට විවේචනය කරපු පුද්ගලයෙක්. උදාහරණයක් විදිහට තෙල් මිල පිළිබඳ කතා කරා නම් එමන් එහෙමත් නැත්නම් එතනින් එහාට පාස්කු ප්‍රහාරය ගැන කතා කරත් එතනින් එහාට ඔය පෝලිං ගැන කතා කරත් මේ සෑම අවස්ථාවකම ඔහු ඔහුගේ මතය ඉතාමත් ශක්තිමත් විදිහට ප්‍රකාශ කරපු ජනාධිපතිතුමෙක්. ඒතර දැන් ඔහු විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්. දැන් ඔහු ජනාධිපති ධූරයට පත් වෙලා තියෙනවා. ඔහු ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ මේ මාසයකට වඩා ටික කාලයක් ගියපු කාලය ඇතුළත ඔහු තේරුම් ගන්න නැති කතා කරන තරම් වැඩ කරන්න එච්චර ලේසි නෑ කියලා. කතා කරන්න කාටත් පුළුවන්. කයිවාරු ගහන්න කතා කරන්න ඕන කෙනෙක් දක්ෂණං කතිකත්වයට ඒක ඉතාමත් ලේසි වැඩක්. හැබැයි එතනින් එහාට ප්‍රායෝගිකව වැඩ කරන්න ගියයින් පස්සේ ඒක කොච්චර අමාරුද කියන එක දැන් එතුමාට තේරිලා ඇති කියලා මං හිතනවා. උදාහරණයක් විදිහට දැන් බලන්න මේ අවස්ථාවේ තෙල් මිල පිළිබඳව තියෙන තත්ත්වයේ ගත්තොත් එහෙම තෙල් මිල රුපියල් 3කින් 4කින් අඩු කරලා තියෙනවා. ඉතින් ඒක ජනතාවට ලැබෙන මේ ලොකු සහනයක් නෙවෙයි. ওই විදිහටම අනෙක් රජයන් වලින් තෙල් මිල අඩු කරනකොට ඔවුන් කිව්වා ලෝක වෙළඳපොලේ තෙල් මිල මෙච්චරයි, අපි තෙල් ගැනුම් මිල මෙච්චරයි, අපිට මෙච්චර ප්‍රමාණකින් අඩු කරන්න පුළුවන් විදිහේ දේවල් කිව්වා. අද ඒක මහුට ඔවුන්ට බලපාලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එතනින් එහාට ඔහු නිරන්තරයෙන් ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව 2019 වෙච්ච සිදුවීමත් එක්ක මැතිවරණ කීපයකදීම 2019 ආපු ජනාධිපතිවරණේ ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණේ 2020 ආපු එතනින් එහාට ඊයේ පෙරේදා තිබ්බ ජනාධිපතිවරණේ සහ දැන් වර්තමානයේ පාර්ලිමේන්තු මැතිවරණේ මැතිවරණ හතරක මේක පාපන්තු ක්‍රීඩාවක් බවට පත් වුණා මේ පාස්කු ප්‍රහාරය. මේක අතිශය කනගාටුදායක තත්ත්වයක්. 2019දී 300කට වඩා අධික පිරිසක් මේ රටේ අම්මල තාත්තල දරුවෝ වැඩි හිටියෝ ඝාතනය වුණා, ඝාතනය කරා. එතකොට එතනින් එහාට දැන් අවුරුදු කීයක් ගිහිලාද බලන්න. මේ කාලය ඇතුළතදී ඔබ සිරු දෙනා දන්නවා ගරු කාඩ්නල්තුමා ප්‍රමුඛ ඒ කතෝලික සභාව ඇතුළුව මම පෞද්ගලිකවත් පෙත්සංකරුවෙක්, ඔය දේශබන්දු තෙන්නකෝන් රාජකාරිය පැහැරහැරපු පුද්ගලයෙක්, ඔහුගේ නිලය දීර්ඝ කරන්න එපා කියලා පෙත්සමත් ආපු කෙනෙක්, ඒ පෙත්සම්කරුවන්ගෙන් එක්කෙනෙක් මමත්, සමගි ජන බලවේග වෙනුවෙන් මම ඒ පෙත්සම දැම්මේ. එතකොට අපි සියලු දෙනාගේ පෙත්සම් සලකා බලලා තාවකාලිකව ඔහුගේ නිලය දීර්ඝ කිරීම, ඔහුට පොලිස්පති ධූරය ලබා දීම
ගරු අධිකරණයේ විසින් මේ නවත්තලා දැම්මා. හැබැයි නැවතත් රනිල් වික්‍රමසිංහ ඔහුව පොලිස්පති බවට පත් කරා. අපි නැවත නැවතත් අපි නීති ඉස්සරහට ගියා. කොහොම හරි දැන් ඔහුගේ ධූරය අහිමි වෙලා තියෙනවා. ඔහු ඒ නඩුවෙන් පරාද වෙලා තියෙනවා. දැන් ඔහුගේ ඔහු පොලිස්පති ධූරයේදී ඔහු නියෝජ්‍ය පොලිස්පති විදියට ඉන්නකොට කටයුතු තමුන්ගේ රාජකාරිය පැහැර හැරියා වගේම ඇතර මම පෞද්ගලිකව ගොඩක් ගරු කරන කෙනෙක් චානිය අබේසේකර මැතිතුමා මගේ පියාගේ මේ නඩුව ඉතාමත් හොඳට කරා. හැබැයි ඒ වගේම තමයි අනික් පැත්තෙන් ඔහුටත් චානිය අබේසේකර මැතිතුමාටත් වර්තමාන ආරක්ෂක ලේකම් තුමාටත් මේ දෙදෙනාටම මේ පාස්කු උපහාරය පිළිබඳව රාජකාරිය පැහැර හැරියයි කියන ඒ චෝදනාව තියෙනවා. එතකොට ඒ චෝදනාව තියෙනවා නම් ඇත්තටම යහ පාලනයත් එක්ක යන රජයක් නම් සිස්ටම් චේන්ජ් එකකට ආපු රජයක් නම් මේ අවස්ථාවේ తాවකාලිකව මේ තනතුරු දෙකම මේ වෙලාවේ වුන් දෙදෙනාම ඉතාමත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ඍජුව දායකත්වය දෙන තනතුරු දෙකක් දරන දෙදෙනෙක් විදිහට වුන් తాවකාලිකව ඔවුන්ගේ ධූරයයි කරන්න කියනව නෙවෙයි අපි. හැබැයි වුන් తాවකාලිකව මේ පරීක්ෂණ කටයුතු වලින් පැත්තකට තියලිවර වෙලා මේ හරි ඉන්වෙස්ටිගේෂන් එක හරි පරීක්ෂණයක් එක්ක නැවත ආරම්භ කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ පරීක්ෂණය සම්බන්ධයෙන් තියෙන වාර්තාවවත් අඩුම ගානේ එළියට දීලා ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ අයිතිය ජනතාවට තියෙනවා. මොකද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි පවා අපිත් මේ වර්තමාන ජනාධිපතිතුමාගේ පක්ෂයේ උදවියත් මේ හැම ජනාධිපතිතුමා ඇතුළුව මේ පක්ෂයේ උදවිය අපි හැම ස්ටේජ් එකම මේ ගැන කතා කරා. මේක තවදුරටත් අර රාජපක්ෂ කාලයේදී වෙච්ච යම් යම් අපරාධයන් තවමත් නොවිසිදුණු අපරාධයන් තියෙනවා. ඒව හැම වෙලාවම කරලියට එන්නේ මැතිවරණ ලං වෙනකොට. ඇයි මේ කරලියට මැතිවරණ ලං වෙනකොට මේ මිනිසුන්ගේ මිනි කරේ තියාගෙන යන තත්ත්වෙට මේ දේශපාලඥයන් පත් වෙලා තියෙන්නේ? හේතුව මේ වලට නිසි විසිදුම් නැති හින්දා. ඉතින් ඒ කාලේ හරි ජනප්‍රිය මාතෘකා වෙන මේ මාතෘකා ඇයි බලය ලබා ගත්තට පස්සේ ඒ පිළිබඳව කිසි කෙනෙක් සැලකිලිමත් වෙන්නේ නැත්තේ? මම දැක්කා ඉතාමත් හරි මේ ටිකක් දරුණු ආකාරයට එහෙමත් නැත්නම් හරි අත්නෝමතික ආකාරයට විජිත හේරත් මැතිතුමා කියනවා අපි කිසිම දෙයක් මේ තනතුරු දරන පුද්ගලයන් වේතරම තියාගන්නවා. අපි ඔවුන්ට කිසි මේ අත තියන්න දෙන්නේ නැහැ. ඒ වගේ කතන්දර ඇත්තම නිකන් හිතලා බලන්න මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ විදිහේ මේකම මේ රජයේපත් නොවි වෙනත් රජයක්පත් වෙලා ඔය වචනේ තව වෙන ඇමති කෙනෙක්ගේ කටින් කියුණා නම් මේ වරට අනුරු කුමාර දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායම මොනා කියයිද? මොනතරම් ප්‍රෙස් කොන්ෆරන්ස් තියයිද? උද්ඝෝෂණත් කරයි සමහර විට. ඉතින් ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා, විශේෂයෙන්ම අපේ ආදරණීය කතෝලික ජනතාවට අයිතියක් තියෙනවා. සහ ඒ අයිතිය ඒ කියන්නේ ඔවුන්ට මේ පුරවැසියන් විදිහට මොනාද ඇත්තටම උනේ, මේක පිටිපස්සේ කවුද ඉන්න මහමොලකරු, කවුද මේ වැඩේ කරේ කියන එක දැනගැනීමට පුරවැසියන් විදිහට අපි සියලු දෙනාට අයිතියක් තියෙනවා, විශේෂයෙන් කතෝලික ජනතාවට. ඉතින් එහෙනම් මං ඉල්ලා සිටින ඉතාමත් කාරුණිකව යම් කිසි විදිහකින් මේක පිළිබඳව ජනතාවට දැනුවත් කරන්න මේ වාර්තාව එළියට දාලා ජනතාව මේව දැනුවත් කරන්න. ලොකු දෙයක් නෙවෙයිනේ වාර්තාව එළියට දාන්න. ඒ කාරණාවත් කියන්න ඕනේ. එතනින් එහාට මේ අවස්ථාව වෙනකොට ඔබ දන්නවා යම් කිසි ඩෙලිගේෂන් එකක් IMF එකත් එක්ක සාකච්ඡා කරනවා. එතන ඉන්නවා මහ බැංකුව අධිපති තුමා නන්දලාල් වීරසිංහ මැතිතුමා, එතනින් එහාට භාණ්ඩාගාර ලේකම් මහින්ද ශ්‍රීවාදන මැතිතුමා, ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාලෙත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාලෙත්, දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ කාලෙත් ඉතාමත් ළඟින් කටයුතු කරන මේ ඇඩ්වයිස් එහෙමත් නැත්නම් උපදේශක තනතුර දරන ආචාර්ය කුලංගමුව මැතිතුමා, මේ තුන් දෙනාම එක්කහු වෙලා දැන් මේ අවස්ථාවේ IMF සමාජිකයන් එක කතා කරලා එතනින් එහාට ඔවුන්ගේ සාකච්ඡාවේ ඉදිරිය පිළිබඳව තව වෙනකම් මේ රටේ ජනතාව දන්නෙත් නැහැ, කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් එක්ක ඒ සාකච්ඡාවෙන් පස්සේ මේ තුන්වෙනි මේ වාර්ගයේ පිළිබඳව තුන්වෙනි සාකච්ඡාව පිළිබඳව දැන් මේක කල් දාලා තියෙනවා. මේ සාකච්ඡාව සම්බන්ධයෙන් කල් දැමීමක් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි දැනගන්න ඕනේ මොකක්ද ඇත්තට මේ සාකච්ඡාවට උනේ. දැන් මේ IMF යන්නේ නැහැ කියලා මුල ඉඳන් IMF එකට විරුද්ධව කතා කරපු වර්තමාන ජනාධිපතිතුමා දැන් වෙනත් මාර්ගයකට ඇවිල්ලා තියෙනවා කියලා පේනවා. කොහොමත් IMF එකට යන්නේ නැතුව මේ රටේ තියෙන මේ තත්ත්වය විසඳ ගන්න බෑ කියන එක උන්ට තේරිච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. හැබැයි අපි දැනගන්න අවශ්‍යයි මොනාද උන් එක්ක සාකච්ඡා කරේ, මොනාද ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයන්, ඇත්තට මේ සාකච්ඡාවල ප්‍රතිඵලයන් අපේ රටේ ජනතාවට යම් කිසි විදියකින් වාසහගත වෙනවද, නැත්නම් එහෙම අපි මොනවලට දෙකඟ වුණේ, මොනවලට දෙකඟ නොවුණේ, මේ පිළිබඳව
ජනතාව දැනුවත් කිරීම සඳහා අනිවාර්යෙන් වර්තමාන ජනාධිපතිතුමා හෝ එතනින් එහා එහෙමත් නැත්නම් මේ කණ්ඩායම එළියට ඇවිල්ලා ජනතාවට විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අන්තිම කාරණාව තමයි ඉතාමත් කනගාටුදායක මේ කාරණාවක් ඔබ දන්නවා මම අපේ සමගි වනිතා බලවේගේ කාන්තාවන් නියෝජනය කරන මුළු රටේම කාන්තාවන් නියෝජනය කරන දේශපාලඥවරියක් විදිහට ඔබ දකින්න ඇති ඊයේ හෝ පෙරේදා ලාල් කාන්ත මැතිතුමා හරි එතුමා මම දන්නේ නැහැ එතුමා ඔය වගේ ප්‍රකාශයක් කරපු පළවෙනි අවස්ථාවක නෙවෙයි ජනාධිපතිවරණ කාලේ කිව්වා අපිට වැඩි වැඩි වශයෙන් සංචාරකයෝ ගෙන්න ගන්න නම් මේ පෙරහැරක් කාන්තාවන්ගේ නිරුවත් පෙරහැරක් මේ ගියොත් එහෙම අපිට වැඩි වැඩියෙන් සංචාරකයෝ එයි කියලා. ඊළඟට තව දවසක් කිව්වා අපේ හෙද නිලධාරිනියන්ගේ රැස්වීමකදී හෙද නිලධාරියන්ගේ යුනිෆෝම් එක දකිද්දී එතුමාට මොකද වෙනවා කියලා. එතුමා දැන් ඊයේ පෙරේද කියනවා මමත් කොල්ලෙක් කියලා එතුමාට මං හිතන්නේ ටිල්වින් සිල්ලා මැතිතුමාට වඩා අවුරුදු දෙක තුනක් ඕන්නම් බාල ඇති. එතුමා තාත්තා කෙනෙක්. එතුමාට මං හිතන්නේ දන්න විදිහට දියණියක් ඉන්නවා. එවැනි ප්‍රකාශ කළ යුතු නැහැ. මොකද එතුමා අපේ සමගි වනිතා බලවේගයේ නියෝජනය කරන චමින්ද්‍රාණි කිරියල්ල මැතිතුමියටත් එතුමිය අම්මා කෙනෙක්, එතුමිය බිරිඳක්, එතුමිය මේ දේශපාලනය කරන කාන්තාවක්. ඉතින් මට තියෙන කනගාටුව දැන් ඔවුන්ගේ නායිකාව ඔවුන්ගේ නායකයා අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ අනුර කුමාර දිසානායක මැතිතුමා තමයි. හැබැයි ඔවුන්ගේ ආණ්ඩුවේ නායිකාව හරිණි අමරසූරිය මැතිනිය. ඒතර කාන්තාවක් අගමැති ධූරයේ තියාගෙන තවත් ඡන්දයට ඉදිරිපත් වෙන කාන්තාවන් කාන්තාවකට අපහාස කිරීම. දැන් එතුමා කියලා තියෙනවා දැක්කම මොකද්ද ඇපල් ගෙඩියක් වගේද මොකද්ද ඔහොම කතාවක්ද කොහෙද කියලා තියෙනවා චමින්ද්‍රාණි කිරියල්ල දැක්කම ආසයි වාහනේ නවත්තලා බලන් හිටියා. කිරිකෝඩු මේ කිරියල්ල කීකි ඔය වගේ ඒ කියන්නේ ඒවා විහිළුවට ලක් කිරීම. දැන් අලුත් සංස්කෘතියකට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සියලු පරණ හිටපු 30 දෙනෙක් විතර දේශපාලඥයෝ දේශපාලනයෙන් අයින් වෙලා තියෙනවා. රාජපක්ෂවරු දේශපාලනයෙන් අයින් වෙලා තියෙනවා. ජනතාව ඉල්ලනවා සිස්ටම් චේන්ජ් එකක්. අරගලයෙන් පස්සේ ජනතාව ඉල්ලනවා අලුත් පාර්ලිමේන්තුවක්. ඒ වගේම තමයි ඒ අලුත් පාර්ලිමේන්තුව ඇතුලේ අලුත් විය යුතු දේවල් තමයි කාන්තාවන්ට ගරු කිරීම, කාන්තාවන්ව වෙනස් කොට නොසැලකීම. ඒ වගේම තමයි කාන්තාවන්ගේ ශරීරයේ අංගයක් පිළිබඳව විහිළුවට ලක් නොකිරීම. ඇයව කායිකව, මානසිකව සහ වාචිකව ඇයව මේ අපහසුතාවයට පත් නොකිරීම මේ සියලු දේවලට අදාළයි. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකට ඒ සියලු දේ අදාළයි. අනික් පිට රටවල්වල කවදාවත් ඔබ දකින්නේ නැහනේ පාර්ලිමේන්තුව ඇතුලේ හෝ ඉන් පිටත දේශපාලඥවරියන්ට විතරක් නෙවෙයි අනිකුත් ඕනෑම ශේෂ්ත්‍රයක ඉන්න කාන්තාවකට ඇයගේ කාන්තා භාවය මූලික කරගෙන කිසිදු විදියකින් අපහසයක් විහිළුවක්වත් කරනව ඔබ දැකලා නැහැ. විශේෂයෙන් දේශපාලනය කරන උදවිය. ඉතින් ඒව වලට විශේෂයෙන්ම මූණ දීපු කෙනෙක් විදිහටත් මම කැමති නැහැ තවත් කාන්තාවකට එවැනි තත්වයකට මූණ දෙන්න සිද්ධ වෙනවාට. විශේෂයෙන්ම ලංක දැන් මේ අවස්ථාවේ රටේ අගමැතිනියක් ඉන්න අවස්ථාවක. ඉතින් මම මේ අවස්ථාවේ රටේ අගමැතිතුමියටත් කියන්න කැමති ඔබතුමියගේ යටතේ ඉන්න මේ මන්ත්‍රීවරුන් මේ දේශපාලඥයන් කාන්තාවන් අරඹයා කරන මෙවැනි ප්‍රකාශයන් හෙලා දකින්න ඔබතුමිය බය නැතුව හෙලා දකින්න. ඒකට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඕනෑම පක්ෂයක ඔය වගේ කටකැටන කතා කියන දෙතුන් දෙනෙක් නිසා ඔබතුමියලගේ ගෞරවය නැති වෙනවා. ලාල් කාන්ත මැතිතුමා මේ හොඳ දේශපාලඥයෙක් විය හැකි. ඔහු අර ඕන දෙයක් ඍජුව ප්‍රකාශ කරන පුද්ගලයෙක් විය හැකි. හැබැයි දැන් ඒ කල්චර් එක නැහැ. දැන් ඒ සංස්කෘතිය වෙනස් කරන්නනේ ඕගොල්ලෝ ආවේ. දැන් ඒ සංස්කෘතිය වෙනස් කරන්නම් ඕගොල්ලෝ ආවේ. කරුණා කරලා මේ විදිහට කාන්තාවන් අරඹයා මෙවැනි ප්‍රකාශ සිද්ධ කරන්න එපා. මොකද ඔබටත් දියණියක් ඉන්නවා මම දන්න විදිහට. ඔබටත් බිරිඳක් ඉන්නවා. එතකොට තවත් දියණියකට තවත් බිරිඳකට ඒ කියන්නේ අපහස වෙන ආකාරයට විහිළුවට ලක් කරන ආකාරයට එහෙම ප්‍රකාශ කරන එක සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා. මොකද ඕන කෙනෙක්ට තමන්ගේ කැම්පේන් එකට කැමති නමක් දාගන්න පුළුවන්. කැමති විදිහට පින්තූරයකට ඉන්න පුළුවන්. ඒක තමන්ගේ කැම්පේන් එක. දේශපාලනේ මේ කැම්පේන් එකක් කරන අතරතුරේ ඒක තමන්ගේ කැමැත්තනේ. ඉතින් එවැනි කතා කියන එක එච්චරනේ කොහෙත්ම සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා. ගරු හරණී අමරසූරිය මැතිනියටත් මට කියන්න තියෙනවා ඔබ තුමිය ලංකාවේ අගමැතිනිය වීම ඉතිහාසයේ සරිඳුහන් වෙන කාරණාවක්. ඔබතුමියට පුළුවන් ඇත්තරම ස්වර්ණමය අවස්ථාවක් ඔබතුමියට ලැබිලා තියෙනවා. ඔබතුමිය දන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ විශාල කාන්තා අඩුපාඩුවක් තියෙනවා. ප්‍රතිශතය ඉතාමත් අඩුයි. ඒ වගේම කාන්තාවන් දේශපාලනයට පැමිණීමේදී ඔබතුමියගේම ඔය පක්ෂයේ ඔය ලාල් කාන්ත මැතිතුමා වැනි උදවිය කරන ප්‍රකාශයන්ම සමහරක් වෙලාවට කාන්තාවන් දේශපාලනයට නොයෑමට බලපාන හේතු විය හැකි. ඒවා අපි වෙනස් කරමු. ඔබතුමිය වෙනත් පක්ෂක හිටියත් අපි වෙනස් පක්ෂයකට හිටියත් සාධනීය ඉදිරිගාමී දේවල් කාන්තාවන් වෙනුවෙන් කරනවා නම් අනිවාර්යෙන් ඔබතුමියත් එක්ක අපි හිට ගන්නවා. මම
හිතනවා ඔබතුමියට හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. ඒ තමයි කාන්තා සහභාගීත්වය වැඩි කිරීමටත් කාන්තාවන්ට ශාරීරික මානසිකව සහ වාචිකව මෙවැනි පුරුෂයන්ගෙන් සිද්ධ වෙන මෙවැනි අපහාසයන් වැළැක්වීම සඳහා ඔබතුමියම් කිසි විදියකින් පියවරන් ගන්න කියන ඉල්ලීම මම ඉතාමත් කාරුණික ඔබතුමීට කියනවා. ඒක කරන්න පුළුවන් උත් ඔබතුමීට විතරයි මේ අවස්ථාවේ. මොකද මේ තියෙන උපරිම බලය ඔබතුමීට ලැබිලා තියෙනවා. සියලුම පක්ෂ නායකයන් සහ පක්ෂවල ප්‍රධානීන් එක තැනකට ගෙන්නලා ඔබතුමිය කියන්න, ඔබතුමිය කමාන්ඩ් එක දෙන්න. මෙතනින් එහාට කාන්තාවන්ට මෙන්න මේ විදිහට කතා කරන්න බෑ. මාධ්‍යවලට කෙලින්ම කමාන්ඩ් එක දෙන්න. මෙතනින් එහාට කාන්තාවන් පිළිබඳව යම් කිසි විදිහකින් ප්‍රවෘත්තියක් පළ කරනකොට ඇයගේ ජීවිතයට අනිසි විදිහට බලපාන ආකාරයට ඒ ප්‍රවෘත්තිය පළ කරන්න එපා. මෙවැනි ප්‍රකාශයන් සිද්ධ කරලා කාන්තාවන් වලට කාන්තාවන්ට ප්‍රශ්නයක් ඇති වෙන දේවල් මේ සිද්ධ කරන්න එපා කියන කාරණාවත් ඔබතුමිය මේ බලය අතට අරගෙන, يعني අනිසි බලයක් නෙවෙයි මේක ඔබතුමිට කරන්න පුළුවන් කාරණාවක්. මම හිතනවා ඒක කරන්න ඔබතුමිට ශක්තිය ධෛර්යය තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් කියන ගමන් හුඟ කාලෙකින් හුඟ දවසකින් මම මේ 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 මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ගොඩක් වෙලා ඔබ සීලු දෙනා බලාගෙන හිටියට. කැම්පේන් එකක් කරන අතරතුරේ හරි කවදාවත් මේ කැම්පේන් එකේ කැන්වසින් යන අතරතුරේ ඉතින් මේ දැන් මේව කරන්න වෙන ඉතින් සමාවෙන්න ටිකක් ප්‍රමාද වුණාට ඒ කෙසේ වෙතත් මාධ්‍ය මිතුරන් සීලු දෙනාට බොහොම ස්තුතියි. කියන්න කියලා තියෙනවා මේ මනාපංකේ මන් දන්නේ නැහැ මාධ්‍යවල ඒවා කිව්වට කමක් නැද්ද කියලා. මගේ කොහොම හරි මට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ අනිවාර්යෙන් සමගි ජන බලවේගයේ වෙනුවෙන් කාන්තාවන් විසින් ලබා දෙන සෑම මනාපයකම එක මනාපයක් අනිවාර්යෙන් මට මේ සැරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබෙනවා කියන විශ්වාසය දැන් කැම්පේන් එක කරන් යන අතරතුරේදී මට තේරෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ පාර්ලිමේන්තු ඇතුලේ අපි කොතනට ගියත් අපි ආණ්ඩු පක්ෂයට යන්නේ බලන් ඉන්නේ. අපි ආණ්ඩු පක්ෂයේ ජනතාව අපි වෙ කියලා එතන උස්සලා තිබ්බත් ඉතින් එහාට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපි විපක්ෂය උස්සලා තිබ්බත් මම විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සිළු දෙනාගේම සහ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මම හැම අවස්ථාවෙම මගේ විදේශ පාලනය කරගෙන ගියපු අවුරුදු 10 ඇතුළතදී හැම වෙලාවම හඬක් නැති මිනිසුන්ට හඬක් වුණා. අසාධාරණයට අයුක්තියට ඒ විරුද්ධව ප්‍රොටෙස්ට් කරා, කෑ ගැහුවා, හිරේ ගියා, පොලිසියත් එක්ක රණ්ඩු වුණා. කරන්න තියෙන සියලු දේ මේ අවුරුදු 10 ඇතුළතදී විශාල වශයෙන් කරා. ඉතින් ඉස්සරහටත් මට කරන්න තියෙන රෝල් එක මොකද්ද? ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ඒ වැඩ කටයුතු කරනවාද? ඒකත් හරියට කරනවා. ඒ වගේ තමයි විපක්ෂයේ ඉඳගෙන ප්‍රබල හඬක් බවට පත් වෙනවාද? ඒකත් හරියට කරනවා. ඉතින් මේ මෙතෙක් කාලයක් උදව් කරපු ඔබ සිළු දෙනාට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මම මගේ මනාපංකය කියන්න කලින් නායකතුමාගේ මනාපංකය කියන්නම්. එතුමාගේ මනාපංකය අංක 15, මගේ මනාපංකය අංක 20. කාන්තාව පාර්ලිමේන්තුව ඇතුලේ සිටිය යුතුයි කියලා විශ්වාස කරනවා නම් මනාපයකුත් දෙන්න කියලා කියනවා. මේ මේ මන් දන්නේ මාධ්‍ය සාකච්ඡාවලිය කියන්න පුළුවන්ද කියලා මට මේ කියන්න කියපු නිසා කිව්වා. මනාපයක් ඔගොල්ලෝ පිටිපස්සින් ඉන්න කට්ටිය කැමති නම් මට මනාපයක් දෙන්න. කාන්තා මනාපය වෙනුවෙන් මේ ඔබ සිල් දිනත් මනාපයක් දෙන ඔය ටික තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි අද සහභාගී වෙච්ච ඔබ සිල් දිනාටම. ප්‍රශ්න හරි තියෙනවා නම් අහන්න, ප්‍රශ්න නැත්තම් බොහොම ස්තුතියි. නෑ ඉතින් හැම පක්ෂිකම එක එක මං ඉස්සලා කිව්වේ හැම පක්ෂිකම වැඩි කට හොඳ නැති එක එක අය ඉන්නවා. ජාතික ජන බල විතරනේ පොහොට්ටුවෙත් හිටියා. එම් හිටිය. හැබැයි මං කියන්නේ මේ දැන් මේ ඡන්දයක් යන අතරතුරදී ඔයනි ප්‍රකාශ වලින් අර ඉදිරිගාමි මේ සිස්ටම් චේන්ජ් එක ගැන ඇත්තටම බලාපොරොත්තු වෙන පිරිසක් එක්ක වුණානේ. ඔය ජනතා විමුක්ති පෙරමුණත් එක්ක NPP හැටියට අලුත් සමාජිකයන් විදිහට ඒගොල්ලන් මේවා මං හිතන්නේ සුදුසුයි කියලා දරාගන්න කියලා. මොකද මම දැක්කා ට්විටර් එක්ස් එකෙත් දැක්කා ගොඩාක් ඔය ඔවුන්ට මේ ගිය සැරේ අනුකුමාර චානක මැතිතුමාට මනාප දීපු අලුතින් ඒ පක්ෂයට එක් අහුවෙච්ච පරණ ජේපී කට්ටිය නෙමෙයි අලුතින් එක් අහුවෙච්ච ගොඩක් ඉදිරිගාමි හිතන කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන ගොඩක් අය. දැන් අපි වෙනත් පක්ෂයක වුණත් මේ සම්බන්ධයෙන් විවේචනාත්මකව කරුණු කියන්නේ විවේචනාත්මක කමෙන්ට්ස් දාලා තිබ්බා මේ ඇයි මේ විදිහට කතා කරන්න කියන එක. මොකද මේ අර සමහරක් පිරිමි ඉන්නවා කාන්තාවන් හැම අවස්ථාවෙම මොන ශේෂ්ත්‍රයේ හිටියත් කාන්තාවන් ලිංගික භාණ්ඩයක් විදිහට හැම වෙලාවම කාන්තාවක් දිහා බලන්නේ ඒ ලිංගික භාණ්ඩයක් කියන දේ ඔළුවේ තියාගෙන. ඒක ඔබේ ශේෂ්ත්‍රයේ ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ කමෙන්ට්ස් වලින් කතා කරන විදිහෙන් කාන්තාවක් පිළිබඳව තවත් තැනකදී කරන ප්‍රකාශයන්ගෙන් ඔවුන්ගේ ඔවුන් කාන්තාවන් පිළිබඳ හිතන ආකාරය ඒකෙන් පේනවා. ඉතින් එවැනි පක්ෂයක් ඇතුළේ එවැනි ආකාරයට හිතන එක එච්චර සුදුසු නෑ මෙවැනි අවස්ථාවක. ඔවුන්ට JVP එකේ කාලයක් තිස්සේ දේශපාලනය කරගෙන එනකොට ඔවුන් හිතපු පතපු ආකාරය දැන් NPP උනායින් පස්සේ ඒක ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා. මොකද මිනිස්සු ඒ වෙනසට තමයි වර්තමාන ජනාධිපතිතුමාට මනාපය දුන්නේ. දැන් වර්තමාන ජනාධිපතිතුමා
මැතිතුමා වුණත් බණ්ඩ ඔවුන්ගේ ඔහුගේ ටෝන් එක පවා ඔහු කතා කරන ආකාරය පවා දැන් ඔහු NPP එක හැදුවට පස්සේ ඔහු වෙනස් වුණා. ඒකට මිනිස්සු කැමති වුණේ. ඔහු JVP එකේ ස්ටේජ් වල කතා කරපු පරණ කතා අරගෙන බැලුවොත් ඒව සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඔහු අලුත් චරිතයක් බවට පත් වුණා. මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ ඒ මේ මේ නැවුම් අලුත් මේ සිස්ටම් චේන්ජ් එක. ඒකට ඒකට හොඳ කෙනෙක් විදිහට ඔවුන් අනුර කුමාර ජානගේ මැතිතුමා දැක්කා. ඉතින් ඔහුට වෙනස් වෙන්න පුළුවන් නම් අවුරුදු ගානක් තිස්සේ JVP කරලා NPP එකත් එක්ක හැදුනායින් පස්සේ වෙනස් වෙන්න පුළුවන් නම් අලුත් ආපු කණ්ඩායමට අනුකූලව ඇයි පරණ තවමත් JVP එකේ තියෙන හැසිරීම් තවමත් ලාල්කාන්ත මහත්මයා වගේ කට්ටිය හිතේ තියාගෙන ඇඟේ තියාගෙන මනසේ තියාගෙන කටයුතු කරන්නේ? උනුත් වෙනස් විය යුතුයි. මේ වෙනසට නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඉතින් ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වුණත් දැන් ওই හැම කෙනාම ඉදිරිපත් වෙනවා. ඉතින් මම හිතනවා මිනිස්සු කල්පනා කරලා බලන්න ඕනේ පරණ සාම්ප්‍රදායික ඔවැනි මතධාරීන් ඔවැනි මතයන් තියෙන ජනතා විමුක්ති පෙරමුණේ පරණම කට්ටිය තෝරලා යවුවොත් එම ආයේ ඉතින් පරණ විදිහම තමයි ඔය වැඩේ කටයුතු සිද්ධ වෙන්නේ. මම නම් හිතන්නේ අලුතින් දැන් ඔය එක්ක අහුවෙලා ඉන්නවා අලුත් අදහස් තියෙන ඒ කට්ටිය නිසාම තමයි මේගොල්ලෝ දින්නෙත්. ඇත්තටම ඔය NPP එකට අලුතින් සම්බන්ධ වෙලා ඉන්න හොඳ සාධනීය සිතුවිලි තියෙන හොඳ කණ්ඩායමක්. ඒගොල්ලන් මේ මම මේ ප්‍රොමෝට් කරනවා නෙවෙයි, ඒගොල්ලන් මං හිතනවා අර පරණ JVP අදහස් තියෙන ඒ කට්ටියට වඩා වෙනස් විදිහට කාන්තාවන් පිළිබඳව රටේ හැසියලු දේ පිළිබඳව වෙනස් මතයක් තමයි උන්ට තියෙන්නේ කියලා. මෙහෙමයි අපිට තාම මම තාම කියනවා අපි සාමාන්‍යයෙන් මේ ඕනෑම ජනාධිපති කෙනෙක් පත් වුණාම ටික කාලයක් එයාට වැඩ කරගෙන යන්න දෙන්න ඕනේ. අපි මේ කුහක විපක්ෂයක් නෙවෙයි. අපි ඔබට මතකනේ 2019 හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මගේ පරණ YouTube වීඩියෝ අරගෙන බලන්න 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙන්න යනකොට එතුමා වැඩියෙන් විවේචනය කරපු කෙනෙක් මම. මේ දවස් මේ දැන් ඒ විදිහම තමයි මේ අනුර කුමාර දිසානායක මැතිතුමාවත් මම විවේචනය කරා. එතකොට එදා මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවේචනය කරනකොට මට කමෙන්ට්ස් දාලා බැනපු අසභ්‍ය වචනවල කියපු කට්ටියම තමයි දැනුත් ඒ කට්ටියම තමයි මට බයින්නේ. හැබැයි මම කිව්වේ මොකද්ද? මම කිව්වා මෙතුමා ඇවිල්ලා අවුරුදු දෙකක් යනකොට එයාට යන්න වෙනවා, අපිට කණ්ඩවත් නැති වෙනවා කියලා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. අපි ඒ දේවල් කියන්නේ ඒ පුද්ගලයා පිළිබඳ මේ යම්කිසි අවුරුදු ගානක් තිස්සේ මේ දේශපාලනය කරලි වෙලා යම්කිසි පොඩි අදහසක් තියෙනවා. ඒ අනුව තමයි පුරෝකථනේ දුන්නේ. ඒක අවුරුදු දෙකක් යනකොට ගියන්න වුණානේ. අන්තිමට ඒ ඡන්දෙ දීපු මිනිස්සුම ඇවිල්ලා අපිට කිව්වා මෙයාව පන්නන්න එළියට බහින්න කියලා. ඒ අනුව තමයි එතුමාව පන්නන්න කාන්තාව ටිකක් අරන් පළවෙනිම ගිහලා මිරිහාන ගේ ඉස්සරහ ඉඳගත්තේ. මම වර්තමාන ජනාධිපතිතුමා ගැනත් යම් යම් පුරෝකථන දීලා තියෙනවා. මං ඒවා මෙතන කියන්නේ ඒක දේශපාලන වේදිකාවේ අපි කතා කරපු ඒවානේ. හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ ඒව ඇත්ත වෙන්න එපා කියලා. ඒව ඇත්ත වුණොත් පක්ෂයක් විදියට අපිට වාසි. දේශපාලන පැත්තෙන් බලනවා නම්. හැබැයි රටක් විදියට මුළු රටටම අවාසි. ඒ නිසා මම ඒවා වෙන්න එපා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. එහෙනම් ඒක නොවෙන්න නම් මොකද්ද කරන්න? ඒක නොවෙන්න නම් දැන් තියෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳ ආණ්ඩුවක් හොඳ සිස්ටම් එකක් තියෙන හොඳ වැඩසටහනක් තියෙන ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ඒ සිස්ටම් එකේ වැඩසටහන මේ ආර්ථිකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්, IMF එකත් එක්ක කතා කරලා නෙගෝෂියේට් කරගන්න පුළුවන් හොඳ ටීම් එකකින්නේ අපිත් එක්ක. ජනතාව විශ්වාස කරනවා නම් එහෙම මේ 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 මේක ඉස්සරහට තව යන්න ඕනේ. 20 26 වෙනකොට අපි මුළු ඉතියෝපියානුත් ණයගත රටක් අපි. එතකොට 20 26 වෙනකොට අපි ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒ වෙනකොට රට ස්ථාවරව තියෙනුනේ, මිනිසුන්ට කණ්ඩ බොණ්ඩක් තියෙනුනේ, රට ස්ථාවරව තියෙනුනේ, ණය ගෙවන්න අපිට හැකියාව තියෙන්නත් ඕනේ. ඒ සියලු දේට අපිට තව අවුරුද්දයි දෙක අවුරුදු දෙක තුනයි තියෙන්නේ. ඒ අවුරුදු දෙක තුන ඇතුළතදී රට ස්ථාවර කරන්න ඒකට හරියන මේ හරි ආර්ථික වැඩපිළිවෙළක් තියෙන කණ්ඩායමක් තමයි ආණ්ඩු බලය ගන්න ඕනේ. ඒක නිසා තමයි අපි කියන්නේ පුන පුනා වර්තමාන ජනාධිපතිතුමත් එක්ක අපිට වැඩ කරන්න බැරි කමක් නැහැ. එතුමාගේ මත යම් යම් තැන විරුද්ධ අපිට වෙනස් වුණත් අපිට ඒව කතා කරගෙන විසඳ ගන්න පුළුවන්. මොකද පළවෙනිට වැදගත් වෙන්නේ රට. ඉතින් එතකොට අපේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අගමැති ධූරය යටතේ හොඳ කණ්ඩායමක් අපිට හදා ගන්න පුළුවන් අපිට ආණ්ඩු බලය ලැබුණොත්. රටේ ජනතාව අපිට ආණ්ඩු බලය දුන්නොත් එහෙමයි. ආණ්ඩු බලය නොදුන්නොත් එහෙම විපක්ෂයට යන්නේ. විපක්ෂයට ගියත් මතක තියාගන්න රටක ප්‍රජාතන්ත්‍රවාදයේමයින පළවෙනි කාරණාව තමයි විපක්ෂය කොච්චර ප්‍රබලද කියන එක. මොකද ආණ්ඩුවක් යම් කිසි විදිහකින් අත්නෝමතික ආකාරයට ක්‍රියා කරනකොට විපක්ෂය නිකන් ඇල්මැරිච්ච විපක්ෂයක් නම් අවුරුදු කීයක් යනකම් මිනිසුන්ට දුක් විඳින්න සිද්ධ වෙයිද? ඔබට මතකනේ 2019 ජනාධිපතිවරයා පත් වුණායින් පස්සේ විපක්ෂය හොඳ ප්‍රබල හඬක් නගපු එකෙන් තමයි අවුරුදු දෙකකින් ඔහු රට බංකොලොත් කරනකොට රටේ මිනිසුන්ට නැගිටින්න පණක් ඇති වුණේ. ඒ අපි නිසා. මොකද අපිට හොඳ විපක්ෂයක් තිබ්බා සජබේ. ඉතින් මම කියන්නේත් ආණ්ඩු පක්ෂයට අපිව පත් කරනවා නම් එහෙමයි. අපි ලෑස්ති සියලු වැඩ කටයුතු ටික හරියට වර්තමාන ජනාධිපතිතුමත් එක්ක කලමනාකාරීත්වයෙන් කරන්න. අපි විපක්ෂ වාඩි කරවන්න බලාපොරොත්තු වෙනවා නම් රටේ මිනිස්සු ඒකත්
හොඳ ඇල්මැරිච්ච විපක්ෂයක් බවට පත් කරන්න නැතුව සංවර්ණ තුලන ක්‍රමයේ යටතේ ආණ්ඩුව බය වෙන විපක්ෂයක් බවට පත් කරගන්න ඕනේ. නැත්තම් කොහොමද රටේ මිනිසුන්ට කිසිම විදිහකින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැහනේ. ඉතින් මේ පිළිබඳව තමයි මට කියන්න තින්නේ. ඒ කෙසේ වෙතත් ඔබතුමා කිව්වා වගේ දැන් මේ අවස්ථාවේ පාස්පෝර්ට් පෝලිම කිලෝමීටර් ගණන් තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මම දැක්කේ පොල් පෝලිමක් තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වෙලා අවුරුදු දෙකක් ගියා ඔය පෝලිම් පටන් ගන්න. එතකොට මම ඒකයි කියන්නේ හොඳට කැම්පේන් වලට වියදම් කරලා හොඳට සල්ලි වියදම් කරලා කැම්පේන් එකක් උස්සන එක තමයි ලේසිම වැඩේ සල්ලි තියෙනවා නම්. බලය ලබා ගැනීම තමයි කැම්පේන් එක අවසාන උවමනාව බලය ලබා ගැනීමනේ. බලය ලබා ගන්න හරි ලේසි. සල්ලි තියෙනවා නම් කැම්පේන් කරන්න, හොඳ කතිකත්වයක් තියෙනවා නම් මිනිස්සු ඒ කියන බොරු වලට අහු වෙනවා නම් කැම්පේන් කරලා ජනාධිපති වෙන්නේ ඕන එකක් දිනන්න පුළුවන්. හැබැයි බලය ලබා ගැනීමට වඩා අමාරුම දේ තමයි බලය රඳා පවත්වා ගැනීම. දැන් වර්තමාන ජනාධිපතිතුමාතුළු කණ්ඩායමට සිද්ධ වෙලා තියෙන්නේ අමාරුම දේ කරන්න. ඒක හරි අමාරුයි කරන්න. ඉතින් ඒක කරන විදිහ අපි විපක්ෂයේ දැන් මේ අවස්ථාවේ අපි ඡන්දෙට කලින් දැන් අපි පරාජය වෙච්ච කණ්ඩායමනේ අපි බලන් ඉන්නවා. අපි කියපු දේවල් මම නම් හිතන්නේ බොරු කියලා දින්නට වඩා ඇත්ත කියලා පරාද වෙන එක ඇත්තටම අපේ ඕන කෙනෙක්ගේ يعني හෘද සාක්ෂියට එකඟයි. අපි කිසි තැනක බොරු කිව්වේ නැහැ. අපි හැම අවස්ථාවෙම කරන්න පුළුවන් දේ කිව්වා, කරන්න බැරි දේ කිව්වා, කරන්න කළ යුතු දේ කිව්වා. මිනිස්සු ඒ දේවල් සමහරක් පිළිගන්න නැතුව ඇති. අපි තවමත් ඒ කියපු දේවල් ඒ විදිහටම නැවතත් කියනවා. නැවතත් කියනවා. මොකද අපිට බොරු කියලා මිනිසුන්ව රවට්ටන්න අවශ්‍ය නැහැ. අපි ඇත්ත කිව්වා. අපි බලමු මිනිස්සු කොච්චර දුරට බොරුවේම ගිලිලා ඉන්නවද? එහෙම නැත්නම් කවදා හරි දවසක ඇත්ත පිළිගනීද කියලා. හැබැයි ඇත්ත පිළිගන්නකොට පරක් වෙලා තිබ්බොත් අපි හැමෝම මේ නැව අපි මේ මේ ගිල්ල තම සම්පූර්ණයෙන් ගිල්ල තියෙයි. අපි හැමෝටම ගොඩක් අමාරු වෙයි එකෙන් ගොඩ එන්න. අපෝ ඇත්තටම මම නම් ඔක ගැන මම පක්ෂ අභ්‍යන්තරය ගැන ලොකු දෙයක් මම දන්නේ නැහැ. හැබැයි එහෙම කරනවා නම් මම දන්නේ ඒක හරිම වැරදි වැඩක්. මොකද මේ අපේ අපිට අපි ලොකු ආදර්ශයක් දීලා තින මුළු ලෝකෙටම. කෙටි කාලයක් ඇතුළත දේශපාලනයට අපු කාන්තාවකට ලංකාවේ තියෙන දෙවනි ඉහළම තනතුර ලබා දීලා තියෙනවා. දැන් එතුමිය ඉතාමත් ලස්සනට වැටික් කරන් යනවා. මම පෞද්ගලිකව එතුමිට හරි කැමති. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? එතුමිය දැන් මම දැක්ක අතරම ඔබතුමා කිව්වා වගේ අර එතුමියත් ජනාධිපතිතුමත් අතර ප්‍රශ්නයක් වෙලා අර යම්කිසි තනතුරක් සම්බන්ධයෙන්. එතකොට ඒ තනතුරට අදාළ පුද්ගලයා ප්‍රෙසන්ටේෂන් එකක් කර කර ඉන්න අතරතුර තමයි කෝල් කරලා ඉල්ලා අස්වීමේ ලිපිය දෙන්න කියලා තියෙන්නේ. ඒ කතාව ඇතරම මේ මේ කට කතාවක් නෙමෙයි, ඒක සත්‍ය සිදුවීමක්. ඒ එතන ඒ සිද්ධියට අදාළ පුද්ගලයා විසින්ම කියපු. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමියත් රණ්ඩු වෙනවා කියන එක නෙවෙයි. හැබැයි මත මම ඒකයි හැම වෙලාවම කියන්නේ මෙතන තියෙන්නේ JVP NPP මතවල ඝට්ටනයක්. ඔක අපි මේ මේ දේශ මේ මේගොල්ලෝ මේ පටන් ගත්ත පක්ෂ පටන් ගත්ත දවස් ඉඳන්ම කිව්වා ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇතුළෙන්මයි කියලා. දැන් ඒක ටික වේගෙන යනවා. ඔබතුමා කිව්වා වගේ මම දැක්ක කැම්පේන් එකේ මට එළිය දකින්න තියෙන දේවල් NPP එකේ කණ්ඩායම වෙනම කැම්පේන් එකක් කරනවා. කොළඹ දිස්ත්‍රික්කේ JVP එකේ පරණ ඉඳන් JVP එකේ වැඩ කරපු කට්ටිය වෙනම ඒගොල්ලන්ගේ පින්තූර ටික දාලා වෙනම කැම්පේන් එකක් කරනවා. මේක පටන් ගත්ත විතරයි මම කිව්වා වගේ අර ඔක්කොම මල්වැඩි ටික පත්තු වෙන්න පටන් ගන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ. ඉතින් ඒක රටේ මිනිස්සුන්ට තමයි අවාසිය. ඒ කියන්නේ ඒක දේශපාලනික වශයෙන් අපිට හොඳයි, අනික් පක්ෂ වලට හොඳයිනේ. පක්ෂයක් ඇතුළේ එහෙම ප්‍රශ්න වෙනවා නම් අපි එහෙම වෙනකම් බලාගෙන ඉන්නෙත් නැහැ. මොකද ඒකේ බල එක බලපෑම සිද්ධ වෙන්නේ රටේ පුරවැසියන්ට. ඉතින් ඒ හින්දා එහෙම නොවෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි හරිනේ මැතිනියට එහෙම මම හිතනවා එහෙම මේ කරනවා නම් ඒක හරි වැරදි වැඩක්. මොකද එතුමිය නිසා ගොඩාක් ඡන්දෙක් අහුනවා මේ පක්ෂෙට. නැද එතුමියගේ තිබ්බ ඒ ආකර්ෂණය සහ එතුමිය ස්ටේජ් එකක් උඩට ඇවිල්ලා ඉවර වෙලා අර සම්පූර්ණයෙන් පරණ JVP මතදාරීන්ගේ මතයන් පැත්තක දාලා අලුත් ඉදිරිගාමි වැඩපිළිවෙලක් කතා කරනකොට මිනිස්සු එකට කැමති වුණා. ඉතින් එතුමිය නිසා මම හිතනවා ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වුණා කියලා. ඔය කියන්නේ ඔවුන් හිටියේ 103නේ. ඒ 103 ඉඳන් ඉහළට නංවන්න එතුමිය විශාල කැපකිරීමක් කරා. ඒවා මතක කරන්න හොඳ නැහැ. හොඳයි මන් දන්නේ එතුමාට සම්පූර්ණ නිදහස ලැබිලා ඇදිනේ. නැත්තම් චන්දිලන්ට
හැකියාවක් නැහැ කොහොම හරි අපරාධින් ඇත්තට මෙතුමා අපිත් එක්ක එක්කව වෙලා වැඩ කටයුතු කරගෙන ගියා නම් ගොඩාක් වටිනවා මේ පක්ෂයෙන් එතුමාට يعني පෞද්ගලිකවත් ගොඩක් නායකතුමා මම දන්නවා ගොඩාක් උදව් කරා එතුමා මේ මේ සිරගත වෙලා ඉන්න කොටත් මම හිතන්නේ නිතරම වගේ නායකතුමා ඔහු ගැන හොයලා බැලුවා මම බලන්න ගියා මේ අපි උනත් එතුමත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙලා ඔහුගේ වෙච්ච අසාධාරණේදී අපි හැම වෙලාවම ඔහු වෙනුවෙන් ප්‍රකාශ කරා එතුමා වෙනත් දේශපාලන මතයක් දැන් තෝරගෙන තියෙනවා එතුමාට මම සුබපතනවා හැබැයි ඇත්තටම එතුමා අපිත් එක්ක එක්ක වෙලා හිටියා නම් මේ මට හිතෙනවා එතුමාට ඉතාමත් ලේසියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලේසියෙන් ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න තිබ්බා කියලා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.